කවුද අන්තිමට දිනන්නේ වෛරය ආවේගයේ තරහ කෝපය ඊර්ෂ්‍යාවකින් හැඟීම් වයස් භේදිකින් තොරව සෑම මනුෂ්‍යෙක් තුළම විවිධ අනුපාත වලින් සංකර්ණණය වෙලා තියෙනවා සමහරුන්ට එම හැඟීම් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ඥාන බලපෑම නිසා හිමිවන අතර එම හැඟීම් තව තවත් වර්ධනය වීමට සහ ඒවා ජීවිතෙන් ක්‍රමානුකූලව ඉවත් වෙන්න කිසියම් පුද්ගලෙක් හැඩෙන වැඩෙන පරිසරය සහ ඔහු හෝ ඇය ආශ්‍රය කරන පුද්ගලයන්ද මූලිකවම බලපානවා වෛරය ආවේගයේ තරහ කෝපය ඊර්ෂ්‍යාව කියන හැඟීම් ඇවිස්සලා ඒවා පිටාර ගැලීම තුළ බරපතල සමාජ ගැටලු රැසක් මතුවලා තියෙනවා පත්තරවල මුල්පිටු අමානුෂික ඝාතන සම්බන්ධ පුවත්පත් වලින් දවසින් දවස පිරෙන්නේ ආවේගයෙන් පාලනය කරගන්න බැරි මිනිස්සු නිසා එක්තරා ගෙදරක තරම මුරණ්ඩු පොඩියෙක් හිටියා තාත්තගේ ෂණික කෝපයත් අම්මාගේ පරම්පරාවෙන් ලැබුණු කුහක ඊර්ෂ්‍යාවත් මෙම දරුවාට දයාද වශයෙන් උපතින්ම ලැබිලා තිබුණා නමුත් ඊට සමානුපාතිකව පියාගේ යම් යම් හොඳ ගතිගුණත් මාගේ පාර්ශ්වයෙන් ලැබුණු යහපත් ගතිගුණත් ඔහුට වාසනාවකට වගේ උරුම වෙලා තිබුණා කිසියම් මිනිසෙක් සම්පූර්ණයෙන්ම හොඳයි කියනත් සම්පූර්ණයෙන්ම නරකයි කියනත් බෑ එම නිසා මෙම දරුවත් කළු සුදු මිශ්‍ර අලුපාට ගතිගුණ තියෙන පොඩි ළමෙක් වුණා. ඒ කොහොම වුණත් තරාදිය හොඳ පැත්ත බර වැඩි කරගන්න කවුරු කවුරුත් උත්සාහ කරන්න අවශ්‍යයි. අපි දැන් කතා කරමින් හිටියේ ළමයට ගොඩක් තරහා යනවා පාසල්වල ගෙදර එන්නේ අසල්වැසියන්ගේ චෝදනා මල්ලක් අරගෙන. ගෙදර ආවත් ඔහු නිතරම කෝප වෙලා පවුලේ හැමෝමත් එක්ක දිගින් දිගටම රණ්ඩු කරනවා. වයස අවුරුදු 8 දී මෙහෙමනම් තව ලොකු වෙනකොට කොහොම වෙයිද? අත්තම්මා එහෙම හිතුවා. දරුවන්ට දෙයක් කියලා දෙන්න තියෙන හොඳම ක්‍රමය කතාවකින් ඔවුන්ගේ හදවතට ආමන්ත්‍රණය කිරීම කියලා වයසක අත්තම්මා කිව්වා. පුතා එන්න ලස්සන කතාවක් කියන්න. ඇය දරුවට ආදරෙන් කතා කළා. මම පුතාට ඔයා ගැතුලේ ඉන්න වෘකයන් දෙන්නෙක් ගැන පුංචි කතාවක් කියන්නම්. ආ එහෙනම් කියන්නකෝ බලන්න. ළමයා ඕනාට එපාවට කිව්වා. සෑම මිනිසෙතුළම වෘකයන් දෙන්නෙක් ඉන්නවා. එක වෘකයෙක් ඉන්නවා ඌ ඊටාම කරුණිකයි. බුද්ධිමත්. අනිත් අයට උදව් කරන්න සූදානම්. ඒ වගේම එම වෘකයා ඊටාම දිවසිරිමන්තයි. එතකොට අත්තම්මේ අපේ ඇතුලේ ඉන්නේ අනිත් වෘකයා මොන වගේද? දරුවා උනන්දෙන් ඇහුවා. එයා බොහොම දරුණුයි. ඒ වගේම හරිම නපුරුයි. නිතරම කෝපෙන් තමයි ඉන්නේ. අනිත් වෘකයාට වඩා හත් පසීම වෙනස් හරිම නරක වෘකයෙක්. ඉතින් අත්තම්මේ මේ දෙන්නගෙන් අන්තිමට කවුද දිනන්නේ? පුංචි දරුවා උනන්දුවෙන් ඇහුවා. ඔයා වැඩිපුර කන්න දෙනෙක් කෙනා තමයි ගොඩක් ශක්තිමත් වෙලා අවසානට දිනන්නේ. අත්තම්ම කිව්වා. ඔව්. ඒ අත්තම්ම කියපු කතාව 100%ක් හරි කියලා ඔයාට හිතෙන්නේ නැද්ද? අපේ තුල තියෙන ඕනෑම ගුණාංගයක් වර්ධනය වෙන්නේ අපි ඒවා පෝෂණය කළොත් පමණි. එම නිසා ෂණික කෝපය, ඉවසීමක් නැතිකම, තීරමන් නැති කුහකකම වගේ ගුණාංග සාධාරණීකරණය කිරීමෙන් වෙන්නේ ඒවා ක්‍රමානුකූලව අප තුළ පෝෂණය වීමයි. මට ඉක්මනින් තරහ යනවා. ඒකට මට කරන්න දෙයක් නැහැ. පුංචි කාලේ ඉඳලා මට ඉවසීමක් නැහැ. ඉතින් මම කොහොමද ඒක දවසින් දෙකෙන් නැති කරගන්නේ? අපි අනවශ්‍ය විදිහට ඉවසිලිවන්ත වුණොත් මිනිස්සු අපේ කරේ නැගී. ඔන්න ඔහොම තර්ක විතර්ක කළා මිනිස්සු තමන් තුළ තියෙන නරක ගතිගුණ වේගෙන් දිනෙන් දින පෝෂණය කරගන්නවා. සෑම කෙනෙක්ම තම අදසටම නැඹුරු වෙලා තමන් තුළ දිනෙන් දින පෝෂණය වෙන්නේ මොන වෘකයාද කියලා හොයලා බලන්න ඕන. එහෙම කිව්වම ඕවට කොහෙද අපිට වෙලාවක්. එහෙම කියලා කෙනෙක් කියන්න පුළුවන්. නමුත් අනවශ්‍ය ලෙස පෝෂණය වන පුංචි තරහක් හෝ කෝපයක් නිසා මහා විනාශයක් තප්පරයකට වඩා අඩු කාලයක් තුළදී නොසිතූ විදිහට වෙන්න පුළුවන්. අපි දාන වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන රතුපාට බටන් එක බලලා අපිට subscribe කරන්න.